පැහැපත් බවට පෝෂණය ඔබ වෙතගෙන එන්නේ. වේගවත් පෝෂණීය පැහැපත් සමක් සඳහා ඕවී. සුබ දවසක්. පෝෂණීය පැහැපත් බව එහෙමත් නැත්නම් පැහැපත් බවට පෝෂණය කිව්ව ගසින්ම ඔබ දන්නවා කුමන නිෂ්පාදන පෙළ සම්බන්ධයෙන්ද මේ කතා කරන්නට සූදානම් වෙන්නේ කියලා. ප්‍රමිතියත් ගුණාත්මක භාවයත් ඉතා ඉහළ තියෙන නිෂ්පාදනයක් බවට මේ වන විට ඕවී නිෂ්පාදන පෙළමිලා සිටිනවා. ඒ වගේම පාරිභෝගික ඔබට ඇතිවන ගැටුනි නිරන්තරයෙන්ම ඕවි නිෂ්පාදන පෙළ සම්බන්ධව ඔබ එවන නිසාම අද දවසේදීත් එම නිෂ්පාදන පෙළ තුළින් ඔබට ලබාගත හැකි ට්‍රීට්මන්ට් සම්බන්ධව කතා කරන්නට තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම ඔබේ ගැටුණු නිරන්තරයෙන්ම ශෙහනා පෙරේරා වැනි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක්, ඒ වගේම නවක රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන නිෂී සමරවීරටත් යොමු කරන නිසාම අද දවසේදී ඔවුන් දෙදෙනාම අපි එක් කරගන්නට හිතුවා. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය ශෙහනා පෙරේරා අද අපත් සමග එකතු වෙනවා අයිබෝ. ඒ වගේම නවක රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා, මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා, ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇයි කටයුතු කරනවා. අයවත් පිළිගමු නිෂී සමරවීර අයිබෝ. අද දවසේදී ඔබ යොමු කරපු ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. මම පළමුවෙන්ම ප්‍රශ්නයක් තෝරගත්තා. යමුනා කුලසූරිය වැල්ලම් පිටියේ ඉඳලා තමයි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. ශෙහනා, ඔබට තමයි මේ ප්‍රශ්නය යොමු වෙන්නේ. මම ගොඩක් පැහැපත් කෙනෙක්. ඒත් රතුපාට ගෙඩි තියෙන නිසා සමහි පැහැය නැති වෙලා තිබෙනවා. අනේ මිස්, මට ගෙඩි ටික විතරක් ඉවත් කරගන්න හැටි කියන්න. ඒත් සමහර ට්‍රීට්මන්ට් කළාට කරනකම් විතරයි හොඳ. ඊට පස්සේ ආයිමත් එනවා. එහෙම වෙනවා නම් ඕවි ට්‍රීට්මන්ට් එකක් එපා කියලා තමයි කියන්නේ. එහෙනම් මොකක්ද ඒකට ලබා දෙන්න පුළුවන් පිළිතුර? නෑ මනිෂා, අපේ ට්‍රීට්මන්ට්ස් වල එහෙම නැත්නම් ඔබේ නිෂ්පාදන තුන කවදාවත් ඔබේ ජීවිතේ ඔබට ලබා දෙන ලස්සන නැවත ආයේ අවලස්සනක් බවට පත් කරන්නේ නැහැ කවමදාවත්. ඒක මම ඉතා පැහැදිලිව කියන දෙයක් හැමදාම. ඔබේ තියෙන බිබිලිද ගෙඩිද කියන එක හරි පැහැදිලි නෑ. බිබිලි වැලි වගේ බිබිලි නම් වයිට් හෙඩ්ස් වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ගෙඩි නම් ඒවා අර බොහොම තද බල ලෙස දරුණු තත්ත්වයට පත් වෙලා තියෙන පිම්පල්ස් වෙන්නත් පුළුවන්. ඔය මොන දෙක මොන ආකාරයෙන් ආවත් ඔබට පාවිච්චි කරන්න ඕන විදිහ මොනවාද මං කියලා කියන්නම්. ට්‍රීට්මන්ට් එකක් විදිහට අපි මින් ෆේස් වොෂ් එක තියෙනවා. දවසකට දෙපාරක් එකේ මොන හොදන්න කිසි දෙයකට බය වෙන්න එපා. ඊළඟට රාත්‍රියේදී ගෙඩි මත විතරක් අපේ ක්ලෝචල් එක ආලේප කරන්න. හැබැයි ඒ වගේම මතක තියාගන්න අමතක කරන්න එපා ඔබේ ගජ මිතුරා කොඩ්රොස් එක දවසට දෙපාරක් පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම සහ සුද්ධයෙන් ඔය ප්‍රශ්නේ निराකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. තේම කිසිසේත් වෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳ වුණාට පස්සේ සත තුනකට විතර පස්සේ අපිට නැවත කොල් එකක් දීලා කියන්නේ දැන් තියෙන සත්‍ය මොකක්ද කියලා. එතකොට අපි කියන්නේ ඊළඟ රේන්ජ් එක මොකක්ද කියලා පාවිච්චි කරන්න ඕන. සුන්දරත්වය ගැන ඔබ හිතනවා වගේම ඔබේ සුන්දරත්වය ගැන ඔබ නිෂ්පාදනය පිළිහි මේ කණ්ඩායමත් නිරන්තරයෙන්ම හිතන නිසාම තමයි ඔබට මෙවන් වූ පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේ. ඒ වගේම සැලොන් බියුටි සීක්‍රට් රුවන්වැල්ලේ ඉඳලා තමයි මේ සලෝන් එකක් කරන කෙනෙක් තමයි නිෂේ ඔබට මේ ගැටළු යොමු කරන්නේ. ඔයා වගේම මමත් ක්ලයන්ට්ස්ලාට නිර්දේශ කරන්නේ ඕවි. එයට හේතුව මමත් කැමති නැහැ වයිට්නින් නිර්දේශ කරලා සම කැත කරගන්න. අපි දෙන්න ඕන සුදු වෙන්න නොවේ පැහැපත් වෙන ඒවයි. ඒකට ඔබට අදහසක් යොමු කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නිවැරදි දේ කියලා තියෙනවා. සුදු වෙන්න නෙමෙයි පැහැපත් වෙන්න. ඉතින් ඇත්තටම මම නිර්දේශ කරන්නෙත් ඔබ වගේම ඕවි. මොකද මට ලොකු විශ්වාසයක් තියෙනවා මේකෙන් සුදු වෙන්නේ නැහැ කියන එක. මොකද අපි හොයන්න ඕනේ පැහැපත් බව. ඉතින් ඇත්තටම සුදු වෙන්න ලේසි, හැබැයි පැහැපත් වෙන්න අමාරුයි. හරි දේත් එක ගියොත් පැහැපත් වෙන්න අමාරු නැහැ. ඉතින් සුදු වෙන්න දවස් දෙකකින් වාර සුදු වෙන්න පුළුවන් වුණාට එය తాවකාලිකයි නේද? වයිට්නින් කියන දේ, බ්ලීචින් කියන දේ తాවකාලිකයි. ඔබ දවස් දෙකෙන් තුනෙන් සුදු වෙනවා. හැබැයි ඒ වගේම ආය අවුවට ගිය ගමන් ඔයා ඩබල් කළු වෙලා තමයි එන්නේ. හැබැයි එයා ඒ මාර්ගේ ගියාට වැඩක් නැහැ. ඔයා ආය හොඳ දෙයක් හොයාගෙන නතර වෙනවාමයි. ඉතින් අන්න ඒ නිසා තමයි අපි ඕවි නිදේශ කරන්නේ. ඔබ කිව්වා හරි, අනිවාර්යෙන් සුදු වෙන්න නෙමෙයි පැහැපත් බව තමයි අවශ්‍ය. ඒ වගේම තවත් ගැටලුවක් තිබෙනවා ශිහානා ඔබට. අද දවසම මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න තමයි තියෙන්නේ. වාලුකා නිම්සරණී උඩුගම්පල ඉඳලා තමයි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. අනේ මිස්, ඕවි කොඩ්රෝස් අවුරුදු ගණනක් භාවිතා කර පසුව වෙන නිෂ්පාදනයකට ගිය අර නංගි දැන් කියනවනේ ආ ඉස්සර භාවිතා කළ එකෙන් මහත් වුණා කියලා. ඒකට මොකද ඔබට ලබා දෙන්න තියෙන්නේ? මම දන්නවා කාරණාද කියන්න කෙරෙවලා. මම මේකට ඉතා සරල කෙටි උත්තරයක් වලට දෙන්න. ඔගොල්ලෝ දැකලා ඇති අපේ නිෂ්පාදනත් එක්ක ඉන්නකොට
හුඟක් වෙලාවට දැන් යනවනේ මේ දවස්වල බලන්න මේ ඔය උදේ යන ප්‍රෝග්‍රෑම්ස් වල අපි බැලුවාම එයාගේ මේ එයාගේ ඉස්සර හිටපු රූපේ පේර වෙනද දැන්වීම ප්‍රචාරය වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපිත් එක්ක ඉන්නකොට හිටපු කෙනා සහ දැන් ඔයාලා දකින්නකොට ටීවී එකේ දකින්නකොට ඉන්න කෙනාගේ මුහුණ විතරක් බලන්නකෝ කොයි තරම් මහත් වෙලාද කියලා. එතකොට හිතා ගන්න ඒ අපේ නිෂ්පාදනයේද මහත් වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් ඈ දැන් පාවිච්චි කරන නිෂ්පාදනයේද මහත් වෙලා තියෙන්නේ කියලා. මේකයි බොරුවක් කිව්වත් ඒක මං හිතන්නේ නැහැ හවු නොවෙන්න කියනවා නම් තමයි වඩා හොඳ. මේක බොරුව මාට්ටු වෙනවා ඔබ ඈව අනිවාර්යයෙන්ම මේවා මාධ්‍ය තුල දකිනකොට. ඒක නිසා ඔබ දැනුවත් කිසි දෙයකට බය වෙන්න එපා. මොකද අපි දන්නවා හැමදාම ඔබව අපි දැනුවත් කරන දෙයින් තුලින් ඔබ යම් කිසි දෙයක් අරගෙන තියෙනවා. ඒ අරගෙන තියෙන නිසා තමයි මෙවැනි ප්‍රශ්න අපි වෙත යොමු කරන්නේ, අපෙන් අහන්නේ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ජීවිතයට බොහොම ලස්සනයි ආසයි ලස්සන එකතු කරගන්නේ. ලස්සන එකතු කරගන්නකොට අපිට නොයෙකුත් බාධා වටපිටින් එන්න පුළුවන්. මෙහෙමයි මෙහෙමයි අරමයි කියලා. හැබැයි හරි දේ තේරුම් ගන්න, හරි දේ මොකක්ද කියලා ඔබ දැනගන්න ඔබට හොඳ මොළයක් සහ හොඳ දැක්මක් තියෙනවා. ඒක නිසා තමයි මෙවැනි දේවල් අපෙන් අහලා ඉවලා තියෙන නිසා අපි නම් කවදාවත් බය වෙන්නේ නැහැ කවදාවත්. මොකද ඕවි කියලා කියන සිරසියක් ස්වභාවික නිෂ්පාදනය. ඒ වගේම තමයි මේ නිෂ්පාදනයේ තුල ඉඳලා මුදල් වලට විකිණිච්ච අය ගැන මොකට කතා කරනවද නේද? ඒ ඇය යොමු කරපු ප්‍රශ්නේ තවත් කොටසක් තියෙනවා. ඔවි කොඩ්රෝස් බොන කාලේ පින්තූර ඔය ටීවී එකේ යන්නේ සහ දැන් එතකොට මහතයි ඒ කාලේ නම් හරි කෙට්ටුයි කියලා යොමු කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ මනිෂා. දැන් මම බලන්න මම ඒක කිව්වනේ ඉස්සෙල්ලා. මම ඒක තමයි කිව්වේ මේ පාරිභෝගිකයා කියන අය හරි දැනුවත්. ඒගොල්ලන්ව මේ අපි බොහොම සැහැල්ලුවෙන් සලකන එක බොහොම වැරදි. ඒගොල්ලෝ බලන්න හොඳ තියුණේ හැක්තේ. ඒගොල්ලෝ බලාගෙන ඒගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබව රවට්ටන්න මං හිතන්නේ කිසිම ජගතෙකුට පුළුවන් වෙයි කියලා. ඔබ බොහෝ සෙයින් බුද්ධිමත්. ඒ බුද්ධිමත්කම අපිට බොහෝ සෙයින් වටිනවා. ඒක නිසා මම හරි අගය කරනවා ඔබ මෙවැනි ප්‍රශ්න අපි වෙත යොමු කිරීම ගැන. ඒ වගේම තවත් ගැටලුවක් තියෙනවා. මාරියා අල්පොන්සු මේ ගමු ඉඳලා තමයි මේ ගැටලුව යොමු කරන්නේ. නිෂි, ඔයා වැඩිපුර අනුමත කරන්නේ පැහැපත් වීමට කොඩ්රෝස් නේද? ඒකට ඕවි එපෙන පෙළ කොයි විදියටද සහයෝගය දක්වන්නේ කියලා. එහෙමයි, මම ඕවි කොඩ්රෝස් එක මේව කරන්නේ මොකද මම ආදරය කරන්නේ කොඩ්රෝස් වලට නිසා. ඉතින් ඒ අරුණම අනිවාර්යයෙන්ම ඕවි රේන්ජ් එකේ ක්‍රීම් අනිවාර්යයෙන්ම මම යූස් කරනවා. මම කොඩ්රෝස් විතරක් නෙමෙයි ක්‍රීම් එකත් එක්ක එකතු වෙනවා. ඉතින් මම ගොඩක් ආදරය කරන්නේ කොඩ්රෝස් නිසා තමයි ඔයාලට ඒ ගැන වැඩියෙන් කියන්නේ. ඉතින් ඇත්තටම අනිවාර්යෙන් ක්‍රීම් එකක් ගන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි නිරාවරණය වෙලා තියෙන සමට අනිවාර්යෙන් ආරක්ෂාවක් ඕනෙමයි. ඉතින් ඇත්තටම කොඩ්රෝස් බොන්නේ අපි ඇතුලෙන් සප්ලිමන්ට් එකක් විදිහට. ඉතින් ඇතුලෙන් දෙයක් වෙනවා වගේම අපි ඒ දෙන ලස්සන අපි රැක ගන්න ඕන ක්‍රීම් එකක් ආලේප කිරීම ගන්න. ඒ නිසා දෙකම පාවිච්චි කිරීමෙන් තමයි ලස්සන දෙයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාලා දෙකම පාවිච්චි කරන්න සැබෑ ලක්ෂණ ලබා ගන්න පුළුවන්. තවත් ගැටලුවක් තියෙනවා. මේක චෝදනාවක්ද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලාම. මේ ඔබම අහන්නකෝ මේ ප්‍රශ්න මොකද්ද කියලා. ප්‍රවීණා ජයරත්න මාළඹින්දල තමයි මේ ගැටලුව යොමු කරන්නේ. ඔබ සඳහන් කළ කොපි සමාගමේ නවතම කොපි කිරීම වන ඔවි ග්‍රීන් කොෆී බීන් එක මම ගන්න ගියා. ෂොප් එකෙන් මගේ ඇඟේ බලෙන්ම ගහන්න හැදුවා. ඒක තමයි මේක කියලා කිව්වා. මම කිලෝ 4ක් අඩු කරගෙන ඉන්න කෙනෙක්. මට බොරු කරන්න බෑ. ඒත් රැවටෙන අය ඇති. මේකෙත් ඒකම වෙන නිසා මොකද්ද මේ දෙකේ තියෙන වෙනස පැහැදිලි කරලා දෙන්න කියලා තමයි ඇය ඉල්ලන්නේ. ඔව්, මෙහෙමයි. කොපි කරන්න ඕන තරම් පුළුවන්. හැබැයි සම කරන්න බෑනේ. මම නිතරම කියන්නේ කොච්චර කොපි කරත් වැඩක් නෑ. සම කරන්න බෑයි කියලා හරියට කුකවියෝ පරපුටුවෝ ඒ වගේ අය තමයි ඒ වගේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා අපේ මේ නිෂ්පාදන කොපි කිරීමේ සමාගම් මහා පරිමාණයක. ඒක නිසා ඔබ දැනුවත් ඔබව රවට්ටන්න කාටවත් බෑ. මෙවැනි දේ අද සිදු වෙනවා. මම දන්නවා හුඟක් වෙලාවට ඔබ යම් කිසි එක්කෝ ෆාමසි එකකට එහෙම නැත්නම් මේ නිෂ්පාදන අලෙවි කරන අලෙවි ස්ථානයකට යන්නේ ඔබ කැමති නිෂ්පාදන මිලදී ගන්න. එතනදී සමහරක් වෙලාවට විශාල වශයෙන් ඔහුන්ට ඒ කියන්නා වූ නිෂ්පාදන විකුණපුවහම ලොකු ගාණක් ලැබෙනවා. ඇත්තටම ඒක නිසා ඔහුන් ඒකට ටාගට් එකක් විදිහට අපේ නිෂ්පාදනය අයින් කරලා වෙන නිෂ්පාදනය ප්‍රොමෝට් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ දැනුවත්නේ. ඒක නිසා ඔබව රවට්ටන්න කිසි කෙනෙකුට බෑ. ඒ වගේම තමයි මං අර කිව්වේ කොපි කරාට සම කරන්න බෑ කියලා. බලන්න අපේ කිටෝසාන් ඔයි තියෙනවද කියලා. ඒක නැත්තම් වැඩක්ම නෑ. මොකද ඒකට හේතුව තමයි කිටෝසාන් තමයි ඔබ ගන්න ආහාරවල තියෙන මේදය අනිවාර්යයෙන්ම අපේ ශරීරයට උරා ගන්න නොදී ඒක මේද දහනය කළ ශක්තියක් ලෙස ඔබට නිෂ්පාදනය කරලා දෙන්නේ. ඒ වගේම තමයි ආහාරවල තියෙන රුචිය ඒ ආකාරයෙන්ම
පවත්වන ගමම කොන්ටිටි එක අඩු කරලා දෙන කන ප්‍රමාණය අඩු කරලා දෙන්නේ මේ කිටෝසන් කියන ගජ මිතුරා. එයා නැත්තම් අපේ ග්‍රීන් කෆේ බීන් එකට අර ග්‍රීන් කෆේ බීන් එක සම කරන්නේ කොහොමද කියලා ඔයාලා හිතා බලන්නකෝ. ඒ වගේම තමයි මම පුංචි ඉල්ලීමක් ඉල්ලන්නම් තරහ වෙන්න එපා. ඔය ෆාමසිස් වල ඉන්න කට්ටිය ඒ වගේම තමයි ඔය ෂොප්ස් වල වැඩ කරන කට්ටිය අපි අපේ නිෂ්පාදනය ඔයාලගේ ස්ථානවලට දාලා තියෙන ඔයගොල්ලන් ළඟන ඒකට දෙන ලොකු විශ්වාසයකින්. ඉතින් ඒ විශ්වාසය තුළ අපි පාරිභෝගික දැනුවත් කරන්නේ ලොකු විශ්වාසයකින්. ඉතින් ඔහුන් අපි කරන විශ්වාසය ඔබ කඩනවා නම් ඔබේ ළඟට එනකොට මං හිතන්නේ ඒක ලස්සනයි කියලා. ඒක නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ යම් කිසි දෙයක් පාරිභෝගිකයට දෙනකොට ඒ පාරිභෝගිකයාව සමහරක් අවස්ථාවලදී රවට්ටන්න උත්සාහ කරනවා. සමහරක් අවස්ථාවලදී උත්සාහ කරනවා මේක දෙමේ අරක ගන්න කියලා කියන්නේ. හැබැයි ඒ මොනවා කිව්වත් අපි කියන දේ තුළ පාරිභෝගික ජීවත් වෙනවා. පාරිභෝගික දන්නව ඇත්ත කියන්නේ මොකද කියලා මම ඔබෙන් මේ අද්දක වැඳලා ඉල්ලා සිටිනවා. පාරිභෝගික නොමගේ අරින්න එපා. ඔබට මොන තරම් වාසියක් ආවත් මොකද ඒක ලස්සන නැහැ. ඒක හොඳ නැහැ. මොකද ඒකට හේතුව තමයි පාරිභෝගිකය කියලා කියන්නේ. ඔබ අමාරුවෙන් එකතු කරගන්න මේ මුදල් එකතු කරගෙන ඔබ ළඟට එන්නේ අපි කතා කරන මේ නිෂ්පාදන තුළ ගුණාත්මක භාවය හොයාගෙන ඔවුන්ට ඒ නිෂ්පාදනය තුළ භුක්ති විඳින තේදී ඔබ දෙනවා නම් වස විස කියන දේවල් මං හිතන්නේ ඒක සාධාරණ වේ කියලා. ඒක නිසා තරහ වෙන්න එපා. මම මෙහෙම කිව්වට මම ඔබෙන් ඉල්ලා සිටිනවා හරි දේ විතරක් දෙන්න කියලා. මොකද පාරිභෝගිකයෝ අපට මෙන්ම ඔබටත් දැඩි ලෙස ආදරය කරයින් පසුව වගේම ඔබටත් ඇතිවෙන ගැටලු තිබෙනවා. අද දවසේදී මේ වැඩසටහන නරඹද්දී මතක් කරන්නම් ලිපිනය ලිපි හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ෆෙරසිස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිනයට ඔබේ අදහස් ගැටලු චෝදනා සියල්ලක්ම යොමු කරන්න පුළුවන්. ඒ වගේම WhatsApp Viber හරහත් ඔබේ පින්තූරයක් එවලා ඡායාරූපයක් එවලා ඔබේ ගැටලු යොමු කරන්න. එතකොට මේ ඔවි කණ්ඩායම ඔබට පැහැදිලි පිළිතුරක් ලබා දෙවි. මම දුරකථන අංකයන් මතක් කරන්නම් 0716856 86 එවැගේම 071-856-736 කියන දුරකථන අංකයන් වලට ඔබේ සියලුම ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මම තවත් ශහන ඔබට තවත් ගැටලුවක් යොමු කරන්නම්. නිමේෂිකා සෙව්මිනි තමයි මේ ගැටලුව යොමු කරන්නේ. ඔවි කොඩ්රෝස් එක සුදු වෙන කැප්සූල් එකක්ද? මොකද මම ඔවි ක්‍රීම් ගානවා. ඔවි වැනිෂින් එකෙන් හා ලෙමන් ඩේ ක්‍රීම් එකෙන් ලස්සන පැහැයක් ගෙන දෙනවා. ඒක නිසයි මට කොඩ්රෝස් එකත් බොන්න හිතුනේ. ඒ සම්බන්ධව අහන්න හිතුනේ කියලා යොමු කරන්නේ නැහැ. කෙටි උත්තර දෙනවා නම් ඔවි කොඩ්රෝස් එකෙන් කිසිසේත් සුදු වෙන්නේ නැහැ. අපේ කොඩ්රෝස් එක අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ පැහැපත් දිදුලන ලස්සන රන්වන් පැහැති සමකටයි. ඉතින් අන්න ඒක නිසා රන්වන් පැහැති සමකට ඔබ ආස නම් අපිට ආවේනික වූ ශ්‍රී ලාංකික ඒෂියන් සමකට ඔබ ආස නම් අපිත් එක්ක එකතු වෙන්න. මොකද සුදු වෙනවා කියලා කියන එක මම හිතන්නේ අපිට ගැළපෙන දෙයක් කියලා ඉවරලා ඒක අපිට ආවේනිකයි කියලා මම හිතන්නේ. ඒ වගේම තමයි සුදු වීම තුළ අද මොනතරම් ප්‍රේරලියක් සුදු වීම ගැන කතා කරන්නද අද තහනම් කරලා තියෙනවනේ. සුදු වෙන එක ගැන කතා කරන්නත් එපා කියලා තියෙනවා. ඒක නිසා එහෙනම් ඔබ දන්නවා ඇති සුදු වෙන එක මොනතරම් භයානකද කියලා ඉවරලා. ඒක නිසා ඔබගේ දැනුම උපයෝගී කරගෙන අපි කියන දේවලුත් උපයෝගී කරගෙන ඒ වගේම තමයි අපි නිතරම කියන ගන්න ඔබ අතට බොක්ස් එක ඔබ පාවිච්චි කරන කැප්සියුල් එක වල පාවිච්චි කරන ඒවල බලන්න අපි මේ කියන දේවල් තියෙනවද කියලා. අදි මාත්‍රා බයෝටින් තියෙනවද, එහෙම නැත්නම් මැංගනීස් සෝඩියම් තියෙනවද, මේ දේවල් තියෙනවද කියලා බලන්න. ඒවා තියෙනවනම් ඒවා හොඳ නැහැ කියන එක අපි කියනවනේ ගන්න ශරීරයට. ඒවා නැති දෙයක් පාවිච්චි කිරීමෙන් ඔබේ ජීවිතය බොහොම සුන්දර මාර්ගයකට. ඒ වගේම නිරෝගී මිනිසෙක් වීම ඉතා වැදගත් වෙනවනේ. නිරෝගී මිනිසෙක් පැහැපත් ලස්සන සුන්දර සිරුරක් එක්ක ලස්සන කොණ්ඩයක් වරනකො මේ නිසිද කොණ්ඩේ පාට දෙයක් ගන්නද මගේ වගේම තමයි. කිසිම බයක් නැහැ වර්ණ ගන්නවන්න. මොකද හොඳ ආයුධයක් අපි ළඟ තියෙනවනේ ෂේ නේද. ඒ නිසා රූපලාවන්‍ය ශිල්පිනිය කියලා කියන්නේ ලස්සන ලෝකෙට බෙදලා දෙන ලස්සන සුන්දර කට්ටියක්. මම හිතන්නේ ඔවුන් තුළින් ඔබේ ජීවිතයට වැරද්දක් කවදාවත් සිදු වෙයි කියලා. ඒක නිසා අපි එකතු වෙලා කරන්නේ සුන්දරත්වයට ඔබගෙන යන්න. සුන්දරත්වයට යන ගමනකට ඔබට පාර කියදෙන එකයි. ඔබේ සුන්දරත්වය ගැන ඔබ ගොඩක් හිතනවා. ඒ නිසාම තමයි ඔබට ඇති වෙන ගැටලු මේ විදිහට එවන්නේ. තවත් ගැටලුවක් තියෙනවා. සොනාලි තමයි මේ ගැටලු යොමු කරන්නේ. නිෂි ඔබට ඔයා ඇතුළු එන හැමෝම භාවිතා කරන්නේ ලෙමන් ඔවි ලෙමන් ඩේ ක්‍රීම් එකයි ඔවි වැනිෂින් නයිට් ක්‍රීම් එකයි. ඉතින් ඔයගොල්ලෝ වගේ පැහැයක් ලබා ගන්න අපිත් ඒකමද භාවිතා කළ යුත්තේ කියලා තමයි අහන්නේ. එහෙම නැහැ. ඔයාට තියෙන වෙන ස්කින් එකක්, මට තියෙන වෙන ස්කින් එකක්, අක්කට තියෙන වෙන ස්කින් එකක්, එක එක්කිනාට එක එක්කිනාට අනිවාර්යෙන් ස්කින් එක වෙනස් වෙනවා. මොකද ඩ්‍රයි ස්කින් එකක් තියෙන්න පුළුවන්, නෝමල් ස්කින් එකක් තියෙන්න පුළුවන්, ඔයිලි ස්කින් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ගෙඩි වලින් පිරිච්චහමක් වෙන්න පුළුවන්, බ්ලීචින් ආසාදනය වුණු සමක් වෙන්න. මේ ඉතින් මේ දේවල් වලට තමන්ගේ ලෙඩේ තෝරගෙන අනිවාර්යෙන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕන. මම ගන්න එක කියලා, නිෂී ගන්න මේක කියලා, අක්ක ගන්න මේක කියලා, ඒක ඔයාට හරියන්නේ නැහැ. ඔයාගේ ස්කින් එක තෝරගන්න ඉස්සෙල්ලා මොකක්ද කියලා ඊට අදාළව තමයි ක්‍රීම් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මම පාවිච්චි කරන්නේ ලෙමන් ඩේ ක්‍රීම් එක.
එක වැනිෂින් නයිට් ක්‍රීම් එක ලෙමන් ෆේස් වොෂ් එක ඉතින් ඒ සමග කොඩ් රෝස් ඉතින් ඒක නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට යන්න පුළුවන් ඔබ බ්ලීචින් වලින් ආසාදනය වෙන සමග තියෙන කෙනෙක් නම් කුරුලෑ තියෙන සමග තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් කොලජෙල් එක රාත්‍රි කාලේදී ඔයාගේ පිම්පල් එක උඩ තියලා කුරුලෑ සුව කරගෙන ඉවරලා පස්සේ වැනිෂින් නයිට් ක්‍රීම් එකට යන්න ඔව් තවත් ගැටලුවක් තිබෙනවා මල්මි ගම්පහ තමයි මේ ගැටලුව යොමු කරන්නේ ශහන් ඔබට අනේ මිස් හැමදාම ඕවි ස්ක්‍රබි ෆේස් වොෂ් එක ගන්න එපාද මම ඒක දැන් මාස දෙකක ඉඳන් සතියකට සැරයක් තමයි භාවිතා කරන්නේ ඒකෙන් මුහුණ සේදුවම දවස් දෙකක් විතර මුහුණ ක්‍රීම් නොගා හරි ඉන්න පුළුවන් ඒකට පිළිතුරක් ලබා දෙන්න මෙහෙමයි අපේ ස්ක්‍රබි ෆේස් වොෂ් එක දවස ගානේ ගන්න එපා කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් ඩෙඩ් ස්කින් එකක් අයින් වෙලා සතියක් විතර යනවා නැවත ස්කින් එක අලුත් වැඩියා වෙලා එන්නේ ඒක නිසා මෙහෙමයි ඔබ සතියකට එක දවසයි නේ පාවිච්චි කරන කිසිම ප්‍රශ්නයක් නැහැ සතියකට දවස් තුනක් පාවිච්චි කරන්න දවසක් හැර දවසක් එක දවසක් ස්ක්‍රබි ෆේස් වොෂ් එක ඊළඟට ලෙමන් ෆේස් වොෂ් එක ආයි ස්ක්‍රබි ෆේස් වොෂ් එක එහෙම දවසක් හැර දවසක් පාවිච්චි කරන්න පුළුවන් මොකද මේකේ අධික ලෙස ඔබේ ඩෙඩ් ස්කින් එකේ අධික ලෙස හැමත තුවාල වීමක් කිසිසේ සිදු නැහැ බොහොම සොෆ්ට් වල දැකලා තිය අල්ලුවම තේරෙනවා ඇති බොහොම සියුම් ලෙස අතර දැම්මත් එහෙම ලොකුවට දැනෙන්නේ නැති ආකාරයෙන් මේ ස්ක්‍රබි ෆේස් වොෂ් එකද දිනේ මොකද මේක ෆේස් වොෂ් එකක් නිසා ස්ක්‍රබ් එකක් නොවන නිසායි හුඟක් අය පටල ගන්නවා ස්ක්‍රබ් එකයි ස්ක්‍රබි ෆේස් වොෂ් එකයි හරියට අර මේ 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 ටෝන එකයි ෆේස් වොෂ් එකයි ඒ වගේ පටල ගන්නවා වගේම පටල ගන්න එපා ඒක නිසා සතියට දවස් තුනක් විතර පාවිච්චි කරන්න පුළුවන් මම හිතන්නේ ඔබ ආස ඇති ඒ සුන්දර ලස්සන පෙනුමට ඒ සුන්දර ලස්සන තව පෙනුම තව වැඩි කරගන්න ක්‍රීම් රේන්ජ් එකටත් හැරෙන්න ලෙමන් ෆේස් වොෂ් එකත් එක්ක පාවිච්චි කරන්න ලෙමන් ඩේ ක්‍රීම් එක ඊළඟට රෑට ඔබ එතන තව තවත් පහපත් වෙන්න අපේ වැනිෂින් ක්‍රීම් එක මතක් කරන්න නම් ඔබට තවත් කොඩ්රෝස් කියලා කියන්නේ කලන මිතුරෙක් එක මතක් කරන්න එපා කවදාවත් හොඳේ මේ විදිහට රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙක් අද දවසේදී එකතු වෙනවා ඔබට ඇති වෙලා තිබෙනු ගැටෙනු මේ විදිහට හරිම ලෙහෙසියෙන් निराකරණය කරගැනීමේ හැකියාව තිබෙන ඒ වගේම තවත් ගැටලුවක් මම තෝරගත්ත නයනා හේවගේ කොට්ටාව ඉඳලා ශේහනා ඔබට තමයි මේ ගැටලුව යොමු වෙන්නේ නංගි මගේ දුව ඔවි තමයි භාවිතා කරන්නේ දැන් මාස 6යි යාට හොඳ පැහැයක් ක්ලියර්ස් පැහැපත් සමක් ලැබිලා තියෙනවා එයා කියනවා එයාගෙන් අහලා මටත් ඒ ඕවි නිෂ්පාදනයන් භාවිතා කරන්න කියලා. ඇය අහන්නේ එයාට ගැළපෙන නිෂ්පාදනයන් මොනවද කියලා මේ ඕවි නිෂ්පාදනයන් තුළ. ඔව් මෙහෙමයි. මම හිතන්නේ හොඳ බොහොම හොඳ අම්මි කෙනෙක් දරුවන්ට ආදරය කරන ඕනම අම්මෙක් ආසයි ලස්සන සුන්දර දුවෙක් ඉන්නට මමත් හරි ආඩම්බරයි. මටත් ලස්සන දුවෙක් ඉන්න එක නිසා ඔබ අනිවාර්යෙන්ම ආඩම්බර වෙවි අම්මෙක් විදියට ලස්සන සුන්දර දුවෙක් ඉන්නට තියෙන නිසා දුවගේ ස්කින් එක මොකද්ද කියලා අපිට කියලා නැහනේ. මට පුංචි දුරකතන අමුතුමක් දෙන්නකෝ. එතකොට මම කියලා දෙන්නම්. මොකද්ද ඕවි රේන්ජ් එකේ පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔබ වැනි අම්මාවරු මම හිතන්නේ අපේ රටට භාග්‍යයක් ලෙස මං සලකනවා. මොකද හරි නිෂ්පාදනය හරි දේ තමයි ජරුවගේ ජීවිතේ වැරදි මාර්ගයට නොගා තියාගන්න ලස්සන සොඳට දුවෙක් ගෙදරට තියාගන්න ඒ වගේම තමයි පුතාටත් මේ පාවිච්චි කරන්න පුළුවන් මතක තියාගන්න වක් වෙලාවට කොල්ල මයන් කතා කරන්නේ අපිට නැද්ද කියලා අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුළුවන් සුන්දරත්වයේ කෙනෙකුට කර ගෑනු පිරිමි ભેදයක්වත් වයසවත් අවශ්‍ය වෙන්නේ නැහැ වයස තියාගන්න උපන්න සහතිකේ ගෑනු පිරිමි ભેදය තිබුණාට කමක් නැහැ පාවිච්චි කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ඕවි කියලා කියන්නේ අද දවසේදී මේ විදිහට ගැටලු යොමු කරලා ඔබට නිවැරදි පිළිතුරු ලබා දුන්නා කියලා විශ්වාසයි සහ ඔබට තවත් ගැටලු තිබෙනවා නම් යොමු කරන්න පුළුවන් මල් ලිපිණේ මතක් කරා නම් ෆෙරසිස් රෙමඩීස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිණයට පුළුවනි ඔබේ ගැටලු අදහස් චෝදනා මේ සියල්ලක්ම යොමු කරන්න ඒ වගේම Viber WhatsApp හරහත් ඔබේ ගැටලු ඡායාරූපයක් මගින් එවල සියලුම ගැටලු निराකරණය කර ගැනීම හැකියාව තියෙන මොඳුරකත නැමතුම් මතක් කරන්න 0716856786 ඒ වගේම 0716856736 කියන දුරකථන අංකවලට කතා කරලා ඔබේ ගැටලු යොමු කරන්න පුළුවන් අද දවසේදී මේ කතාබහට සම්බන්ධ වුණ ඔබ දෙපළටම ස්තුතියි ආයුබෝවන් ඒ වගේම ඔබ ඔහොමම රැඳී සිටින්න ස්වර්ණවාහිනි ආයුබෝවන් ශ්‍රී ලංකා අපත් සමගින් පැහැපත් බවට පෝෂණය ඔබ වෙත ගෙන ආවේ වේගවත් පෝෂණීය පැහැපත් සම